අපි දකිනවනේ දැන් මේ නිදහසෙ මෙපිට අපි අවුරුදු 72ක් ගමන් කළා තියෙනවා. අපි ආපු ගමන් මගේ අංශ 180ක් අපි මේ හැරෙන්න උත්සාහ කරන්නේ. ඔතුමාලා ඉගෙනගෙන තියෙනවා උගන්වලා තියෙනවා. අපි භාවිතාව කරන්න හදන්නේ මේ ඇනලොග් ආපු ගමන් මගක් එකපාරටම ඩිජිටල් කරන්න. අපේ රටේ අධ්‍යාපනයේ ක්‍රමවේදයන් එක්ක උගන්වලා තියෙන දේවල් එක්ක භාවිතාවන් එක්ක ඔතුමාලා විශ්වාස කරනවද ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ උත්සාහ කරන දේ කරන්න පුළුවන් වෙයි කියලා මේ මහපොළවේ යථාවත් කරන්න පුළුවන් වෙයි කියලා උත්සාහ විශ්වාසයක් තියෙනවද ඔතුමාලට? මට නම් දැඩි විශ්වාසයක් තියෙනවා. මොකද එතුමා මේ සියලුම දේවල් අපිට මේක ඩ්‍රාස්ටිකලි චේන්ජ් එකක් කරන්න බෑනේ මේක. ඒ කියන්නේ එක පාර මේ සිස්ටම් එකම චේන්ජ් කරන්න බෑ. නමුත් එතුමාට වර්ෂ 5ක් කාල සීමාවක් තියෙනවා. එතුමාගේ මේ දුර කාලය තුල එතුමා මේ දුර කාලය තුල එතුමා ලබා දුන්නු පොරොන්දු සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය තුල එතුමා ලබා දුන්නු පොරොන්දු සියල්ලක්ම එතුමා ඉෂ්ට කරයි කියන විශ්වාසය අපිට තියෙනවා. මොකද එතුමාට ඒ හැකියාව එතුමාට ඒ දැක්ම තියෙනවා. එතුමා කෙසේ හෝ මේ ජයග්‍රහණය කර යන නායකයෙක්. ඒ පිළිබඳ අපිට දැඩි විශ්වාසයක් තියෙනවා. ඒ පිළිබඳ මහ ජනතාව කිසිදු අවිශ්වාසයක් හිතන්න හොඳ නැහැ. මොකද එතුමා විනයගරුක නායකයෙක්. එතුමා හැමදාම දකින්නේ එතුමා මේ අපි දැක්කා අර මහ බැංකුවේ නිලධාරීන් පිරිස ගෙනල්ලා කතා කරනකොට එතුමා කිව්වා මා පිළිබඳ විශ්වාස කරපු ජනතාවක් ඉන්නවා. ඒ ජනතාවට මට වැඩ කරන්න අවස්ථාව දෙන්න. එතුමාගේ හදවතේ ඒක තියෙනවා ඒක. එතුමා පොරොන්දු දීලා තියෙන්නේ දේශපාලඥයෙක් හැටියට නෙමෙයිනේ. එතුමා පොරොන්දු දීලා තියෙන්නේ රාජ්‍ය නිලධාරියෙක් හැටියට. එතුමා දේශපාලඥයෙක් කෙනෙක් ඊට පස්සේ එතුමාට එතුමා දුන්න පොරොන්දු වල වටිනාකම එතුමා දන්නවා. දැන් දේශපාලඥයෝ පිළිබඳව මේ පොරොන්දු දුන්නාම මිනිස්සුන්ට විශ්වාසයක් නැත්තේ. නමුත් එතුමා පොරොන්දු දීලා තියෙන රාජ්‍ය නිලධාරියෙක් හැටියට එතුමායි පොරොන්දු ඉෂ්ට කරන්න පුළුවන් ඉන්න. ඔබතුමා විශ්වාස කරනවද මේ වල පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ඔබතුමාට හැකියාව ලැබෙයි කියලා? අනිවාර්යයෙන්ම. මා පිළිබඳව ජනතාව අද යුද හමුදාවේ රණවිරුවන් පිළිබඳ දැඩි විශ්වාසයක් තියෙනවා. යුද හමුදාවේ රණවිරුවන් රටට ආදරය කරන පිරිසක්. යුද හමුදාවේ රණවිරුවන් කවදාවත් රටට එරෙහි වෙන දේවල් වලට කවදාවත් එකතු වෙච්ච පිරිසක් නෙවෙයි. යුද හමුදාවේ රණවිරුවන් තමයි හැමදාම රටේ ජයග්‍රහණයන් කර රටේ මිනිස්සුන්ට ආපදාවක් විපත්තියක් වුණාම ඉස්සල්ලාම ඉදිරිපත් වෙන පිරිස. යුද හමුදාවේ රණවිරුවන් කවදාවත් රටේ ජනතාවගේ මුදල් වංචා කරපු දූෂිතයන් නෙවෙයි. අපි ආදරය කරන රට, අපි බේරගත් රට, අපිට පරම යුතුයකමක් තියෙනවා මේ රටේ අපේ ජීවිත කාලය තුළ මේ රට සංවර්ධිත රටක් බවට පරිවර්තනය කරන්න. හරි. ඒ වෙනුවෙන් ඔබතුමාට පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඍජු දේශපාලනයක් තුළ ඔබට ලැබෙන මහජන මනාපයට, ඡන්දයට, නැත්නම් ඔබ ඉස්සරහා ගහන කතරේට මිසුළු වටිනාකමක් එකතු කරයි කියලා අපි විශ්වාස කරනවා. බෙහෙවින් නිසුතේ මේජර් ප්‍රදීප් උඳුගොඩ මැතිතුමන් එක්ක අපි අද 7 වෙනි පෙර සංවාදයේදී ආයිබන් කියලා ඔබතුමාට වැඩසටහන සමඟ